हरी याद अबे मैथ्स वाले में अंतिम कोटा समाधान करने संख्या नहीं हर अधिक पास से मैथ्स टीका अधिक पास यहाँ पर दाव देख तूने क्या ही मिला संख्या नहीं की लाइक वाला संख्या नहीं कोटा महा कोटा क्या है संख्या नहीं है जो करे पास से ये बोलेंगे मैथ्स पार्ट की है संपूर्ण नहीं मां तो उड़ा උදේ ක්ලාස් ඩිවිෂන් එකේ. ඉතින් ඒ හිඳේ ක්ලාස් වල දෙන රෙකෝඩින් බලනවා කියන එක ඉතින් තියාගන්න එපා හරියද? මේ ඒක ඔයගොල්ලෝ සහනයක් කරගන්න ඔයගොල්ලන්ට මොකක් හරි යක් බැරි වුණොත් මොකක් හරි විශේෂ කාරණාවක් හින්දා ඒක බලන්න තියාගන්නවා හැරෙන්න මේ අර ක්ලාස් එකට නැවිත් ඉන්න එක හේතුව කරගන්න එපා හරියද? රෙකෝඩින් දිනවා කියන එක. ඒ හිඳ රෙකෝඩින් දානවා කියන දැන් මේ මේ ප්‍රශ්නයක් කියලා දින්නේ ළමයි මේ හැඩ වැඩේ කරන්න තියින්ද? ඒ හිඳ අනිවාර්යෙන් හරියට ඔයගොල්ලෝ කරන්න උදේ ක්ලාස් එකේ රෙකෝඩින් බලලා තීරි ක්ලාස් එකේ ඉන්න රෙකෝඩින් බලන්න පුළුවන් පස්සේ ඒක මාකද බැරි වුණොත් එහෙනම් හරිද ඒක ඔයගොල්ලෝ නිදාන කරනවා කරගෙන පස්සේ බලනවා කියන එක හරිනේ ඒ වෙන්නේ ඔයගොල්ලන්ට පහ වෙනකොට ගොඩ ගහන වැඩ ගොඩ ගහනකොට බලන්න දෙන්නේ නැහැ බලත් මාර වල තියෙන මේ ක්ලාස්ස් එකේ හින්දා මේ දෙම කරන්න එපා ක්ලාස් එකට වෙලාවට ඇවිල්ලා ඒ අදාළ වැඩ කටයුතු කරලා කරන්න හරිනේ රයිට් දැන් මාතෘකාව සංඛ්‍යාන විද්‍යාව සංඛ්‍යාන විද්‍යාව සංඛ්‍යාන විද්‍යාව මාතෘකා සංඛ්‍යාන එක්ක කොමන්නේ සංඛ්‍යාන විද්‍යාව තමයි සාමාන්‍ය ඔබගේ නම පාඩන සංඛ්‍යාන විද්‍යාව හරිද මේ පාඩම ගත්තොත් එහෙම මේක ත්‍රිකෝණමිති තරංගත් ඇති දෙයක් නෙමෙයි මේ පාඩමේ මේ අමාරුම පාඩක සරල එක මැක්ස් වල දෙවෙනි එක ත්‍රිකෝණමිති ඒකට තමයි සරල එක සංඛ්‍යාන ඉන්නේ හමු සංඛ්‍යානේ පාඩම ගත්තොත් එහෙම සංඛ්‍යානේ හැමවෘතුම ගණක් ආවා දැන් ඔකල ගන්න 2020 තාවක් 2020 කින් 2020 ගන්න සංඛ්‍යානකට එක අමාරුයි මේ 2015 පස්සේ 2020 සංඛ්‍යාන තමයි පොඩ්ඩක් සාමාන්‍යයක් තියෙන පොඩ්ඩක් මහා අමුතු ගණක් තියෙන සංඛ්‍යාවක් ගන්න බීජෞෂණ කාලයත් එක තියෙන්නේ අර කොරෝනා සඳරෙත් එක්ක ඒ ගන්න. ඒ ඇරෙන්න මෙන්න මොකුත් විශේෂ ගණක් නැහැ මේකත් තමයි ඒක හැදේ තරලා දෙයක් තියෙන්නේ. සංඛ්‍යානේ තියෙක පිළිරම් කරන්න යන නම් ඒ ටික හඩ කොට දාගන්න ඒක ගන්නට වලග යම් පවර් එක හදාගන්න පුළුවන්. හරිද? මහා අමාරු පාඩම නේ මේක. හරි. සංඛ්‍යානේ පාඩම ගත්තන් පස්සේ සංඛ්‍යානේ පාඩමේ ප්‍රධාන කොටස් කීයක් තියෙනවද? දත්ත එක්ස් කිරීම, දත්ත විශ්ලේෂණී කිරීම, දත්ත නිරූපණය. निरूपण ඒක පොඩ්ඩක් මෙතන පොඩ වැඩිපුර මෙතනදී ඒක සම්බන්ධව කතා කරන්න ටික වැඩිපුර දුරට ගිහිල්ලා ඒක තමයි දෙන්නේ කරන මේ පාඩේ දෙන්නේ කරන කොටස. එතකොට සංඛ්‍යානේ පාඩම ප්‍රධාන කොටස් තුනකට දෙනවා දත්ත එක්රස් කිරීම දත්තල විශ්ලේෂණය කිරීම සහ දත්ත නිරූපණය කිරීම. ඔය තමයි ප්‍රධාන මා කොටස. ඒකෙත් මුලින්ම අපි කතා කරනවා දත්ත එක්රස් කිරීම සම්බන්ධව මුලින්ම දත්ත එක්රස් කිරීම සම්බන්ධව කතා කරන මහදයක් නේ ටග්ගල අපි ටික් කරගෙන ගියා ගන්න. සංඛ්‍යාන විද්‍යාවේ දත්ත එක්රස් කිරීම
දත්ත එක් රැස් කිරීම දත්ත එක් රැස් කිරීම අංක 2 දත්ත විශ්ලේෂණය දත්ත විශ්ලේෂණය දත්ත විශ්ලේෂණය කරමු හරිද අවසානට දත්ත නිරූපණි දත්ත නිරූපණි දත්ත නිරූපණි परीक्षण දත්ත එක් රැස් කිරීම දත්ත එක් රැස් කිරීම පරීක්ෂණයක දත්ත එක් රැස් කිරීම ප්‍රධාන ආකාර දෙකකට සිදු කරන ලබයි ප්‍රධාන ආකාර දෙකකට සිදු කරන ලබයි හරි දැන් මෙතනදී කියන්නේ මේ දත්ත නිරුක්ත මොකක් හරි පරීක්ෂණයක ලබා ගන්න දත්ත एक रस का क्रम तमेंगे सामान्य परीक्षण दत्ता क्रम की प्रगण अपूर्ण संपादित अपूर्ण प्रगण एक प्रगण की प्रगण लगुण की दत्त संख्या दत्त तीन हतरा ඔය ප්‍රගණන ලකුණ ප්‍රගණන ලකුණින් කරන දෙයක් ප්‍රගණන ලකුණ කියන එක මේ ඒලෙවල් සිලබස් එකේ කරන්නේ කියලා නැහැ ප්‍රගණන ලකුණ හරිද ඒලෙවල් සිලබස් එකේ කොහොමවත් ප්‍රගණන ලකුණ සම්බන්ධව කතා කරන්නේ කියලා නැහැ ඒලෙවල් සිලබස් එකේ තියෙන්නේ ඕකට එහා ගිහුව එක ප්‍රගණන ලකුණ කතා කරන්නේ නැහැ ඒකේ ගණක් එන්න බැරි ගමක් නැහැ ප්‍රගණන ලකුණ ඒක ඉතින් සාමාන්‍ය සරල සිද්ධියක් නේද ඒක ඉතින් එන්න පුළුවන් ඕන ගා ප්‍රගණන ලකුණ සාමාන්‍ය निरीक्षण संख्या किसी में से किसी में का लक्कर लो नहीं यार चलो ओ ओ आ हमारे यहाँ नहीं है डबल अरे उसेवाद बलांगीरो तीन किलो वेडिम इसको मिनिम संख्या व्याप्ति असमूहित संख्या व्याप्ति असमूहित संख्या व्याप्ति किसी दूसरे संख्या व्याप्ति
असमूहित संख्या व्याप्ति अंक एक असमूहित संख्या व्याप्ति अंक देख समूहित संख्या व्याप्ति असमूहित संख्या व्याप्ति अंक देख समूहित संख्या व्याप्ति एक मूल मातृका असमूहित संख्या व्याप्ति लख नौकर लख नौकर संख्या व्याप्ति असमूहित संख्या व्याप्ति के संदर्भ में असमूहित संख्या व्याप्ति के संदर्भ में राइट उदाहरण लिया है उदाहरण रोहलक सायनेकर पेमिनल अलग रोहलक सायनेकर पेमिनल अलग रोगी विश्वास नहीं होगी रोगी विश्वास नहीं होगी व्यास व्याप्यक पहत पारदी वे व्यास व्याप्यक पहत पारदी वे राइट रोहलक एक तरह दिन सायने रोगी विश्वास दिन वयस्टी आप रोगी ने लेटू पास विश्वास दिन वयस वाली मम्मी वयस भी आपती है तीर वर्ष लिया अब पेलट मेहमकर लिया एक पेलियर लिया करना व्याप्ति
හරිද? හරිද? හරි. දැන් දැන් මේක අසමූහ සංඛ්‍යාවක් කියන්නේ. දැන් මේක පිළිවෙලක් නැහැ. කිසිදු සැකසීමකට ලක් කරලා නැහැ. මම ඕතුම ඔබ මේ ප්‍රශ්නේ. වැඩිම වයස කෙනාගේ වයස කීයද? ඉතින් එරදීන් පීර කියලා බලන්න ඕනේ. මේ කිසිදු පිළිවෙලක් කියන්නේ. බලන්න මේකෙන් එකකින් එක බලන්න ඕන. බලලා මේ මාතෘක තියාගන්න තෝරන. ආන් දැන් මේ දෙන 35 වැඩි. මේ සෙට් එකේ 40 වැඩි. මේක 50 වැඩි. 50 තමයි දැන් 55 වුණා හම්බුණා. ඒකම බලන්න ඕනනේ. ඉතින් ඕක පිළිවෙලක් නැහැ නේද? සැකසීමකට ලක් කරලා නැහැ. ඕක අසමූහ සංඛ්‍යාවක් යක්තිය. හරිද? දැන් යන අංක දෙක සමූහ සංඛ්‍යාවක් යක්තිය. සමූහ සංඛ්‍යාවක් යක්තිය. හරිද? සමූහ සංඛ්‍යාවක් යක්තිය කියන්නේ යම්කිසි පිළිවෙලකට දත්ත ටික යම්කිසි පිළිවෙලකට සැකසපු සංඛ්‍යාවක් යක්තියකට කියන සමූහ සංඛ්‍යාවක් යක්තිය කියලා. දැන් අපිට පුළුවන් මෙන්න මේකම පුළුවන් සමූහ සංඛ්‍යාවක් යක්තිය කරන්න. අපිට මේකම පුළුවන් සමූහ සංඛ්‍යාවක් යක්තිය වලවත් කරන්න කොහොමද? මතක තියාගන්න යම් කිසි අසමූහ සංඛ්‍යා ව්‍යාප්තිය සමූහ සංඛ්‍යා ව්‍යාප්තිය බවට පත් කිරීමට යම් කිසි අසමූහ සංඛ්‍යා ව්‍යාප්තිය සමූහ සංඛ්‍යා ව්‍යාප්තිය බවට පත් කිරීමට නම් ඒ අසමූහ සංඛ්‍යා ව්‍යාප්තිය පන්ති ප්‍රාන්ත වලට වෙන් කරන්න ඕන. පන්ති ප්‍රාන්ත වලට වෙන් කරයින් පස්සේ ඒ අසමූහ සංඛ්‍යා ව්‍යාප්තිය සමූහ සංඛ්‍යා ව්‍යාප්තිය බවට පත් වෙනවා. පැහැදිලිද? අසමූහ සංඛ්‍යා ව්‍යාප්තිය සමූහ සංඛ්‍යා ව්‍යාප්තිය බවට පත් කරන හැම ක්‍රමයේ තියෙන්නේ මේක පන්ති ප්‍රාන්ත වලට වෙන් කරනවා. මේ අසමූහ සංඛ්‍යා ව්‍යාප්තිය පන්ති ප්‍රාන්ත වලට වෙන් කරන් පස්සේ ඒ අසමූහ සංඛ්‍යා ව්‍යාප්තිය සමූහිත කොට පත් වෙනවා. ඒක සමූහිත වුණාන් පස්සේ ඒකෙන් පුළුවන් එකට කතන්දර කරන්න. ඒක දේවල් කරන්න පුළුවන් එතන ඉතින් පස්සේ. එහෙනම් යම් කිසි සැකසීමකට ලක් කරලා තියෙනවා. හරිද? එහෙනම් මේ සංඛ්‍යා ව්‍යාප්තිය අපිට පුළුවන් වක්මෝ සංඛ්‍යා ව්‍යාප්තිය යම් කිසි පිළිවෙලකට කාණ්ඩ කිරීම වගේ ඉදිකර ගන්නා වූ සංඛ්‍යා ව්‍යාප්තිය කියන්නේ සමූහ සංඛ්‍යා ව්‍යාප්තිය කියලා. ඒක සාමාන්‍ය සරලම ගානේ පන්ති ප්‍රාන්ත වලට වෙන් කරනවා. ඒක තමයි මන්ට අපිට එකින් නිගමන වලට ලැබෙන්න පුළුවන්. අලියා ගන්න යම් කිසි සැකසීමකට ලක් කරන ලද සංඛ්‍යා ව්‍යාප්තියක් සමූහ සංඛ්‍යා ව්‍යාප්තියක සඳහන්යි. මේ සඳහා පන්ති ප්‍රාන්ත සංකල්පය ප්‍රාන්තිපාන්තරයන් සංකල්පය භාවිත කරනු ලැබේ.
දැන් මෙතන ගන්නවා පන්ති ප්‍රාන්තර. ඔයගොල්ලෝ ඒක තනියෙන් කරනවා. පන්ති ප්‍රාන්තරකම මෙන්න මේ විදිහට. 20 ඉඳන් 30 දක්වා 30 40 40 50 50 60. හරිද? මේ පන්ති ප්‍රාන්තර මේ වගුවක් ගන්න. පන්ති ප්‍රාන්තර සංඛ්‍යාතය. ඔතන ගන්න සංඛ්‍යාත කියලා එකක්. සංඛ්‍යාත කියලා එකක්. හරිද? සංඛ්‍යාතය. සංඛ්‍යාත ගන්න ධන්න සංඛ්‍යාත ගන්න ඕන කියලා. 20ක් 30ක් අතර පරාසයේ කී දෙනෙක් ඉන්නවද කියලා ඉස්සරහමයි දක්වමු. 30ක් 40ක් අතර කී දෙනෙක් කියලා. එතකොට මට ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම එකක්. 30 අයිති වෙන්නේ උඩේකටද පල්ලෙකටද? 30 අයිති වෙන්නේ A-ටද B-ටද? A-ටද B-ටද? 30 අයිති වෙන්නේ. 30 අයිති වෙන්නේ A-ටද B-ටද? මොකද කියන්නේ? 30 කියන වයස අයිති වෙන්නේ A වලටද B වලටද? 30 30 මොකද කියන්නේ? 30 අයිති වෙන්නේ A වලටද B වලටද? B වලට. ඔව්. මෙතන ඉන්නේ 20 ඉඳන් 20 21 22 29 වෙනකන්. 30 අයිති වෙන්නේ නැහැ. 30 මෙයාට අයිති වෙන්නේ. 40 මෙයාට, 50 මෙයාට. ආ හරි. දැන් දක්ගලා අදාළ සංඛ්‍යාත එක දාන්න දක්ගලා බලන්න. මම හරිද? විස්සක් තිහත් අතර ඒ 3යි 4යි 5යි 6යි 7යි 8යි මම 30යි 40යි අතර 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 7යි 40යි 50යි අතර එකයි එකයි තුනයි හතරයි පහයි පනහයි හැඩයි අතර එක දෙක තුන හතර ඔන්න ඉතින් එන්නවා පිටුවක් විතරයි තියෙන්නේ හොඳින් 16යි 25 හරිනේ එහෙනම් ඔන්න ඔය දෙනවා පන්ති පන්දා කතන්දරේ පැරිදිද පැරිදිද හරණයක්නේ සාමාන්‍ය මූලම යන්නේ දැන් අපි මෙතනින් ඉහට මේ කතන්දරේ සම්පූර්ණයෙන් කරන්නේ ඔය උදාහරණේ
මේ උදාහරණයම තමයි මේ කතන්දර කියන්නේ. දැන් මෙතන මම විශේෂ කාරණාවක් පොඩ්ඩක් ඔයාලට කියන්න ඕන. දැන් මෙතන කාරණා දෙකක් තියෙනවා. මේ තියෙන අසමූහික සංඛ්‍යා ව්‍යාප්තියක් නේ. මෙයා තමයි සමූහිත බවට පත් කරගත්තේ. එහෙමනේ. පේපර් එකේ කොහේ හරි දැනක අසමූහික සංඛ්‍යා ව්‍යාප්තියක් එනවා නම් මොකක් හරි සමූහික සංඛ්‍යා ව්‍යාප්තියක් දාන දෙනවා නම් බලන් තියාගන්න හොඳට කොයි වෙලාවකවත් සමූහික සංඛ්‍යා ව්‍යාප්තියක් ඉබේට පහළ වෙන්නේ නැහැ. යම් කිසි සමූහිත සංඛ්‍යා ව්‍යාප්තියක් හටගන්නේ තවත් එක් අසමූහිත සංඛ්‍යා ව්‍යාප්තියකින්. යම් කිසි සමූහිත සංඛ්‍යා ව්‍යාප්තියක් ඇති වෙන්නේ කොහේ හරි තියෙන අසමූහිත සංඛ්‍යා ව්‍යාප්තිය. එකපාරට සමූහිත කරන්න බෑ ඒක. එහෙනම් සමූහිත සංඛ්‍යා ව්‍යාප්තියක් නිර්මාණය පාදක වෙන්නේ තවත් එක් අසමූහිත සංඛ්‍යා ව්‍යාප්තියක් ඉනමල් තියාගන්න ඕන. දෙවෙනි කාරණා මෙන්න මේක. දැන් මේ නවය කියන එකේ තේරුම මොකද්ද? නවය කියන එකේ තේරුම තමයි 20ක් 30ක් අතර වයස් පරාසයේ මිනිස්සු අවදිනේ ඉන්නවා කියන එක. 30ක් 40ක් අතර වයස් පරාසයේ මිනිස්සු හත් දිනක් ඉන්නවා කියන එක. 40ක් 50ක් අතර වයස් පරාසයේ මිනිස්සු පහ දිනක් ඉන්නවා. 50යි 60යි කියන වයස් පරාසයේ මිනිස්සු හතරක් ඉන්නවා කියන එකනේ. ඒතර මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් තේනවා. 50ත් 60ත් අතර වයස් පරාසයේ මිනිස්සු හතරක් ඉන්නවා නම් මේ හතර දෙනාගේ වයස කීයක් වෙන්නේ නැද්ද? මේ වයස් පරාසයේ ඉන්න මිනිස්සු හතර දෙනාගේ වයස් හතර කීයක් වෙන්නේ නැද්ද කියලා ප්‍රශ්නයක උත්තර දෙන්න පුළුවන්. ඔයාලට උත්තර දෙන්න පුළුවන් දැන් නම් මේක තියෙන හින්දා. ඔයාලට බලලා කිව්ලන් ආයේ වයස් හතර වෙන්නේ 50 55 55යි 50යි 55 කියලා කියාව මේක තියා බලලා. ඇයි ඒ? මේක ආවෙ මේක තියෙන හින්දා. නමුත් අපිට කියන්න බෑ හැම වෙලාවෙම සමූහ සංඛ්‍යා ව්‍යාප්තියක් ළඟින් අසමූහ සංඛ්‍යා ව්‍යාප්තිය දෙවි කියලා. නොදුන්නු මොකෝ වෙන්නේ? දැන් ඉතින් මේ මෙමෙක නැති දන්නකෝ මෙමෙ කෙනෙක් නැහැ. කෙලින් මේක දුන්නා. දැන් 50යි 60යි අතර වයස් පරාසය 4 දෙනෙක් ඉන්නම් කියනවනේ. මේ 4 දෙනා කවුරු හතරක් වෙන්නේ නැද්ද? මේ අමතක කරන්න. කියන්න බෑ. 50යි 4ක්ද 52යි 4ක්ද 52යි 4ක්ද කියන්න බෑ. සමූහ සංඛ්‍යා ව්‍යාප්තිය ගන්නෙම ගැටලුවක් ඇති වෙනවා. හරියටම කියන්න බෑ කවුද ඉන්න දෙන්නා කියලා. කවුද ඉන්න කී? ඒ අදාළ සංඛ්‍යාතයේ අදාළ කීරණේ ඉන්නවද ඒ කීරණ කවුද කියලා කියන්න බෑ හරියටම. එහෙම දෝෂයක් තියෙන ඔන්න ඕකේ. ඒ දෝෂය ඉස්සලා හොඳට තේරෙවි. එහෙනම් ඔන්න ඔය කරුණු කාරණා දෙක හොඳින් පැහැදිලි කරගන්න ඕන. ලියා ගන්න. යටි. දෙවෙනි කාරණාව ලියවන්න යන්නේ ඔළුවේ තියා ගන්න මරක් කියනවා. යම් කිසි අසමූහිත සංඛ්‍යා සමූහිත සංඛ්‍යා ව්‍යාප්තියක් යම් කිසි සමූහිත සංඛ්‍යා ව්‍යාප්තියක් නිර්මාණය වීමට සමූහිත සංඛ්‍යා ව්‍යාප්තියක් අසමූහිත සංඛ්‍යා ව්‍යාප්තියක් යම් කිසි සමූහිත සංඛ්‍යා ව්‍යාප්තියක් නිර්මාණය වීමට යම් කිසි අසමූහිත සංඛ්‍යා ව්‍යාප්තියක් යම් කිසි අසමූහ සංඛ්‍යා ව්‍යාප්තියක් පාදක විය යුතුය. පාදක විය යුතුය. පාදක වෙනුනේ මූලික බේස් වෙන්න ඕනේ. යාගෙන් තමයි අර හැදෙන්නේ. එකපාරට ගහින් ගිනිනවා කියලා දැන් මේක කියලා. ඒක හදන්නේ මෙයා පාවිච්චි කරලා. මෙයාගෙන් තමයි මෙයා හැදෙන්නේ. සමූහිත කෙනෙක් හැදෙන අසමූහිත කෙනෙක් පාවිච්චි කරලා. ඒක එකපාරට මෙයා අපිට නිර්මාණය කරන්න පුළුවන් කමක් නැහැ. හරිද? අනිත් එක තියාගන්නකො. සමූහිත සංඛ්‍යා ව්‍යාප්තියක පන්දි ප්‍රාන්තරයක අදාළ දාල දත්ත වල අගයන් දත්තවල අගයන් ස්ථිර වශයෙන් ප්‍රකාශ කළ නොහැක. රයිට්. එහෙනම් ඔන්න කාරණාව ඔයාලා තේරුම් ගන්න ඕන. හරිද? රයිට්. දැන් ඔන්න දත්ත එක්ස් කියන දින ඔය දෙක තියෙන විතරයි. හරිද? දැන් තියෙන ඔය දත්ත එක්ස් කරගත්ත දත්ත එක්ස් කරගනු ලැබු දත්ත විශ්ලේෂණය කිරීමක් දැන් කරන්න ඕන. විශ්ලේෂණය කිරීමක්. හරිද?
ලියාගෙන මාතෘකාව දත්ත විශ්ලේෂණය දැන් ඔන්න රෝමිලක අංක දෙකට කියනවා දත්ත විශ්ලේෂණය මේකට ඇද්දි ගයි හරි දැන් මේකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා එකක් තමයි අසමෝජ්ජ සංඛ්‍යා ව්‍යාප්තියක දත්ත විශ්ලේෂණය අනිත් එක සමෝජ්ජ සංඛ්‍යා ව්‍යාප්තියක දත්ත විශ්ලේෂණය හරිද අසමෝජ්ජ සංඛ්‍යා ව්‍යාප්තියක දත්ත විශ්ලේෂණය කියන එක ගත්තන් පස්සේ ඒ කරන්නේ සංඛ්‍යා ව්‍යාප්තිය අනුව අපි දැන් මේ උදාහරණ ගමු මේකේ තියෙන මේ දත්ත ටික පාවිච්චි කරලා මේකෙන් යම් යම් නිගමන වලට එළබෙනවා මේවා ගණිතමය සමීකරණ වලට ගණිතමය සංකල්ප වලට භාජනය කරලා මේ සංඛ්‍යා ව්‍යාප්ති සම්බන්ධව යම් යම් මේ නිගමන වලට නිගමන තීරණ වලට එළබෙනවා ඒ දත්ත විශ්ලේෂණ කිරීම කරා දත්ත විශ්ලේෂණ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා එකක් තමයි අසමූහ සංඛ්‍යා ව්‍යාප්ති දත්ත විශ්ලේෂණ එකක සමූහ සංඛ්‍යා ව්‍යාප්ති දත්ත විශ්ලේෂණය ওই දත්ත විශ්ලේෂණේ ප්‍රධාන ආකාර තුනකින් කරනවා එකක් තමයි මාධ්‍ය හොයනවා අනිත් මධ්‍යස්ථලද මධ්‍යන්නේ දත්ත විශ්ලේෂණය සඳහා ප්‍රධාන වශයෙන් මිනුම් තුනක් භාවිතා කරනු ලබයි ඒවා එක දෙක තුන තවල් ලියගෙන බලන්න මාධ්‍ය මධ්‍යස්ථයේ මධ්‍යන්නේ නම් වේ හරි දැන් ඔය මාතේ මධ්‍යස්ථයේ මධ්‍යන්නේ නම් තුනක් තියෙනවා සාමාන්‍යයෙන් මාතේ මධ්‍යස්ථයේ මධ්‍යන්නේ කියන නම තමයි කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් කිරි කියන්නේ කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් කිරි කියන්නේ මාතේ මධ්‍යස්ථයේ මධ්‍යන්නේ කියන තුනටම කියන පොදුනමක් සංඛ්‍යා ව්‍යාප්තික කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් කවරේ දිලා හොත් දැන් දිනේ මාතේ මධ්‍යස්ථයේ මධ්‍යන්නේ දැන් මේ වට කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් ලෙස හඳුන්වයි මේවා කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් ලෙස හඳුන්වයි මේවා කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් ලෙස හඳුන්වයි හරි ඔන්නමයි කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් වලට එන්නේ හරිද දැන් අපි බලනවා මුලින්ම අසමූහ සංඛ්‍යා ව්‍යාප්තියක කේන්ද්‍රීය ප්‍රවණතා මිනුම් මොනවද කියලා හරිද රයිට් ලියාගන්න දැන් අනුමාත්‍රකාවක් අසමූහ සංඛ්‍යා ව්‍යාප්තියක මාතේ මධ්‍යස්ථයේ මධ්‍යන්නේ සවිව මුලින්ම ගන්න අසමූහ සංඛ්‍යා මේ වගේ වෙයි අසමූහ සංඛ්‍යා ව්‍යාප්තිද මාතේ මධ්‍යස්ථයේ මධ්‍යයන් යනවා නම් මුලින්ම කරන්නේ
right ඒකෙ මු ඒකෙ ඒ අර්ථය අනුව මුල් මාතෘකාව මාතය මාතය මාතෘ මුලින්ම කරන මාතෘකාව ඒක සරලම දෙයක් තියෙන්නේ මාතය දැන් මාතය කියන්නේ හරි සරල දෙයක් ගන්න මොකද්ද කියලා සංඛ්‍යා ව්‍යාප්තික වැඩිම වාර ගණක් යෙදුණු තත්ත්වය මාතය කියලා හඳුන්වනවා සංඛ්‍යා ව්‍යාප්තික වැඩිම වාර ගණක් යෙදුණු තත්ත්වය මාතය කියලා හඳුන්වනවා හරිද ලිය ගන්න සංඛ්‍යා ව්‍යාප්තියක වැඩිම වාර ගණනක් යෙදුණු තත්ත්වය වැඩිම වාර ගණනක් යෙදුණු තත්ත්වය මාතය ලෙස හඳුන්වයි මාතය ලෙස හඳුන්වයි එහිදී 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 වැඩිම වාර ගණනක් යෙදුණු වැඩිම වාර ගණනක් යෙදුණු වැඩිම වාර ගණනක් යෙදුණු දත්ත එකක් පමණක් පවතින්නේ නම් දත්ත එකක් පමණක් පවතින්නේ නම් එය ඒක මාත ව්‍යාප්තියක් ලෙසද එය ඒක මාත ව්‍යාප්තියක් ලෙසද ඒක මාත ව්‍යාප්තියක් ලෙසද සංඛ්‍යා එකකට වඩා වැඩි ගණනක් යෙදුණු ව්‍යාප්ති සංඛ්‍යා එකකට වඩා වැඩිපුර යෙදුණු ව්‍යාප්ති සංඛ්‍යා මේ පොඩින් පොඩි පොඩි වැඩිම වාර ගණනක් යෙදුණු දත්ත එකකට වඩා වැඩියෙන් පවතිනවා වැඩිම වාර ගණනක් යෙදුණු දත්ත වැඩිම වාර ගණනක් යෙදුණු දත්ත එකකට වඩා වැඩි වැඩි වශයෙන් පවතින්නේ නැහැ එකකට වඩා වැඩිය පවතින්නේ නම් එවැනි ව්‍යාප්ති බහුමාත ව්‍යාප්ති ලෙස හඳුන්වයි බහුමාත ව්‍යාප්ති ලෙස හඳුන්වයි एक वैडिम वार गाना यदू दत्त देखा तीन आना तुम एक बहुमत वन दिया एक आखना तीन ने वैडिंग एक मत वन दिया एक तीन अमु तुम गान दिया नहीं हर राइट अभी डाक्टर बड़ी बड़ा करूँ गाना खत गाना ठीक है खत बड़ा गुरु ने नौ हिंदा हर क्यूट टेके तेरा पिटू अंक या संख्या ने तीस सत्रह ने पिटू तीस सत्रह ने पिटू තුන්වෙනි කන්සෙප්ට් එක තුන්වෙනි කන්සෙප්ට් එක තුන්වෙනි කන්සෙප්ට් එක මම ගෲප් එකට දැම්මා ඕ ෆොටෝ එකක් තුන්වෙනි කන්සෙප්ට් එක ගණන් දිනවා කැඩේ 3 4 5 6 8 කල් 5 දැන් 8 කල් හදන්න හදන්න කියන හදන්න දෙයක් නැහැ ඒක දැන් බැලුවා කියන්නේ 8 කල් කරන පටන් ගන්න
හරි මම උත්තර ටික කියන්නේ නැහැ බලන්න හරිද කියලා මුලින්ම තියෙන එක බහුමාත ව්‍යාප්තියක් ඒකමාත ව්‍යාප්තියක් ඒකේ මාතය බහුමාත ව්‍යාප්තියක් ඒකේ මාතය වෙන්නේ 5 සහ 2 ඊළඟ එකේ උත්තරෙන්නේ ඒකට බහුමාත ව්‍යාප්තියක් 2 සහ 4 තුන්වෙනි එක බහුමාත ව්‍යාප්තියක් 1 2 4 ඊළඟ ව්‍යාප්තිය ඒකමාත ව්‍යාප්තියක් මාතය 4 ඊළඟ එක ඒකමාත ව්‍යාප්තියක් මාතය 4 හරිද देवी Right. एक दिन सामाजिक दिन का नंकल ने हम गाना दिए थे हर दिन एक आवाज़ लगाने और हम आते हैं ठीक है हुआ हर दिन देखना भी माध्यस्थ हुआ है ना यान ना इलाके का एक दिन और यान ना हम आसमूच संख्या भी आपके अर्थ में क्या होती है यान आसमूच संख्या भी आपके अर्थ में इलाके माध्यस्थ माध्यस्थ मध्यस्थी मध्यस्थ्यूलिंग එහෙනම් යම් කි සංඛ්‍යා ව්‍යාප්තික මැදට වන්න පීඩි දතරින මධ්‍යස්ති කියලා. හරිද? ලියගන්න උඩ අරගා. සංඛ්‍යා ව්‍යාප්තික මැදට වන්න පීඩි. මැදට වන්න පීඩි දත්තය मध्यस्थ संख्या व्याप्ति मध्या
संख्या व्याप्ति का मध्यान्ने सीमा पर पैदा संख्या व्याप्ति का मध्यान्ने सीमा पर पैदा आरोहण पीरियड हो आरोहण पीरियड का सीट हुई या आरोहण पीरियड हो आरोहण पीरियड का सीट हुई मैं प्रधान आकार देखा बहुत ही दत्त इराटे संख्या दत्त संख्या मूल में दत्त इराटे संख्या कटी दत्त इराटे संख्या कटी दत्त इराटे संख्या कटी मूल में उदाहरण कर दस्तरटी संख्या होती है अभी गाना में संख्या व्याप्ति मध्य अस्थि की ठीक है मैं संख्या व्याप्ति मैद मैद दत्ते मुखद मुड़ी मकर संख्या व्याप्ति आरोवण पीड़ा पोटी अदर देखिए तुणी कत्तीनवा पैंतीनवा हति कत्तीनवा आय नवीन तीनवा दहाइन तीनवा एक तीनवा हर सब देखिए तुरंत देखा तीन दत्त इराटे संख्या दी सह उत्ते संख्या दी मध्यस्थे समीकरण देखो टॉक्टर मध्यस्थे समान एंटन एक विधि में देख उदाहरण करूं दहाँ पास्वेनियत अतर पहाय है अतर इन्हें ये ना करने
පස්වෙනි ඉලක්කම ගණන් කරලා 1 2 3 4 5 වෙන පස්වෙනි ඉලක්කම මේක 1 2 3 4 5 වෙන පස්වෙනි ඉලක්කම 6 වෙනි ඉලක්කම 1 2 3 4 5 6 ඒත් 6 මේක නම් දැන් මේක නම් පස්වෙනි ඉලක්කම 6 වෙනි ඉලක්කම 2 1යි ඕක වෙනස් වෙනවා දිනා හොඳේ පස්වෙනි ඉලක්කම 5ත් 6 වෙනි ඉලක්කම 6යි දෙක එකතු කරන්න 5 ගණන 6 වෙනවා දෙකේ කීයද උත්තරය හරියට 5.5ම තමයි දැන් මේක මම දුරු උදාහරණ හැටියට ඒක එහෙම වෙන්නේ දැන් සමහර පස්වෙනි ක පස්වෙනි ඉලක්කමත් 6 වෙනි ඉලක්කමත් 13 සහ 14 කියවි එහෙනම් 13 14 මොකද හින්දුව එහෙනම් ඔන්න සංඛ්‍යා ඉරට්ටේ සංඛ්‍යාවක් ඇතුළත මධ්‍යස්ථය වලින් දිය. මෙතන යන කිවිණි අයගන්නද කියලා දැන් අතුමා කියලා 7.5 කියලා 7.5 නම් ආවේ 8 වෙනි එකේනත් 6 වෙනි එකේනත් එකතු කරන්න. 7 වෙනි එකේනත් 7.5 නම් ආවේ 7 වෙනියයි 8 වෙනියයි එකතු කරා දෙකෙන් බෙදුවා. 10.5 වෙනි අයගන්න නම් 10 වෙනියයි 11 වෙනියයි එකතු කරා දෙකෙන් බෙදුවා. 15.5 වෙනි අයගන්න නම් 15 10 එකතු කරා දෙකෙන් බෙදුවා. ආ එහෙම ගන්නද කියලා හරිද right දැන් ලියගන්න தත්තේ தත්ත ඔත්තේ සංඛ්‍යාවක් ඇතිවෙන මධ්‍යස්ථ සීමාව. දැන් தත්ත ඔත්තේ සංඛ්‍යාවක් ඇති විට. தත්ත ඔත්තේ සංඛ්‍යාවක් ඇති විට. एक उदाहरण एक मान देना मैं एक मतलब मैं एक मतलब करना लेज़ है तो बोलना महादेव कहें तो बोलना हर तो ओम आप मैं मित्र दिव्य देवरान को मुकद्दी करना मैं मित्र दिव्य तो और उदाहरण तो भाई मैं मतलब सब किन्हें हर एन किया नहीं किधर दें एन किया नहीं मैं वेला एन किया नहीं एक आयत कहते කියද 500 ණය කරනවා 1 2 3 4 5 මෙන්න 500 ණය කරනවා නම් පහ තමයි මේ වෙලාවේ මධ්‍යස්ථ වෙන්නේ ඒක හරි සරලයි මහදියක් නේ පැහැදිලිනේ ඔච්චර එකම සමීකරණේ ගණන් කරලා ගන්න තියෙන්නේ ලියන්න
एक ही बार ना गाना खा दूंगी अभी खा दूंगा අර ගණන් සෙට් එක අර කිම තියෙනවා මේ මධ්‍යස්ථයේ හොයන්න කියලා මුලින්ම ගණන් සෙට් එක. 1 2 3 5ක් තියෙනවා සංගල්. ඒකේ පහම ඕනේ මුල් තුන හදමුකෝ. මුල් තුන හදමුකෝ මුල් තුන රක්ගා. वो भी आगे ना निकल क्यों नहीं आया था
right then මේක මුල් මේක ගත්තොත් උත්තර දාන්න මුල් මේක ගත්තොත් එහෙම මුල් මේක ගත්තොත් එහෙම හදන්න උත්තර මුල් එක උත්තරය හරියට දිනවා 3 උත්තරේ මුල් තුනමද 1 2 3 4 5 9 ඒ කියන්නේ 5 වෙනි එක 1 2 3 1 2 ඔව් 3 මුල්ලේගේ උත්තර 3 මුල්ලේගේ උත්තර 3 ආවද මුල්ලේගේ උත්තර 3 පිළිවෙලට හැදුවා හතලා ඔක්කොම ඉලක්ක 9ක් තියනවා 9 එකේ 10 10 ඉලක්ක 5 5 ඉලක්කම ගන්න ඕන 1 ඒව එකක් තියනවා 2 ඒව දෙකක් තියනවා 3 ඒව දෙකක් තියනවා 3 3 ඒව දෙකක් තියනවා 3 ඉන්න ඉලක්ක වලින් 5 ඉලක්ක නේද එන තුන තමයි මැද මේ මැදස්තේ වෙන්නේ ඉලක්ක සංඛ්‍යා ව්‍යාප්ති හරිද පැහැදිලිද ඒක හරිද ඊළඟට ඊළඟට ගත්තොත් එහෙම ඊළඟ ඊළඟ ඔක්කොම 1 2 3 4 5 6 7 8 9 10 11 12 12ක් තියෙනවා 12 එකේ 13යි 13 බෙදීම දෙකෙන් 6.5යි එන 7 වෙනි ඉලක්කමයි 6 වෙනි ඉලක්කම 7 වෙනි ඉලක්කම එකතු කරන්න ඕන දැන් ඕක පොඩ්ඩක් හදන්න පුළුවන් හදනකොට සංඛ්‍යා ව්‍යාප්ති පිළිවෙලට හදා ගන්න ඕන පිළිවෙලට ගත්තොත් මේ 1 ඒවා 1යි 2 ඒවා 1යි 2යි 3ක් තියෙනවා 3 ඉලක්කම් තියෙනවා 1ක් 4 ඉලක්කම් තියෙනවා 1ක් 5 ඉලක්කම් තියෙනවා 1යි 2යි 5 ඉලක්කම් 2ක් තියෙනවා 6 ඉලක්කම් තියෙන්නේ 1යි 7 ඉලක්කම් තියෙන්නේ 1යි 8 ඉලක්කම් තියෙන්නේ 1යි 9 ඉලක්කම් තියෙන්නේ 1යි හරිද 3යි 3යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 9යි 10යි 11යි 12 ඔක්කොම ඉලක්ක 12ක් තියෙන්නේ 12ක් තියෙනවානේ 4 ඉලක්කම් 1යි 5 ඉලක්කම් 2යි 5 ඉලක්කයි 7 ඉලක්කම් 1යි 8 ඉලක්කයි 9 ඉලක්කම් 1යි 2 ඉලක්කම් 1යි 2 ඉලක්කම් 1යි 2 3ක් තියෙනවානේ තන ඔක්කොම 12යි නේ 12 එකෙන් 13යි 13 වෙනි දෙක 6.5යි ඒ කියන්නේ 6 වෙනි ඉලක්කමයි 7 වෙනි ඉලක්කමයි 1 2 3 4 5 වෙන 6 වෙනි ඉලක්කම වෙන 7 වෙනි ඉලක්කම 4යි 5යි 9යි 9 වෙනි දෙක කියන්නේ 4.5යි එන මැදස්තේ 4.5යි හරිද ඊළඟ කොට එහෙම ඊළඟ දින ඉලක්කම ඔක්කොම 1 2 3යි 4 5 6යි 7 6 8 9 10 11 12 ඒකේ තුනද ඔව් ඒකේ 12ක් තියෙනවා 12 කියන්නේ ඉලක්කම් 12 1යි 13යි 13 බෙදෙන එක 6.5යි. ඒ කියන්නේ ඒකෙත් 6 වෙනි ඉලක්කමයි 7 වෙනි ඉලක්කමයි ගන්න ඕන. 6 වෙනි ඉලක්කම සහ 7 වෙනි ඉලක්කම පිළිවෙලට. පිළිවෙලට ගන්නකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි ඒකෙත් උත්තරේ 4.5යි. 4.5 නේ මට නම් ආවේ. මට නම් ආවේ 4.5ක්. ඒක සංඛ්‍යා විතරක් උදේම එන්නේ නවෙනස් වෙනවානේ 2 3 4 5 6 ව 2යි 7 ව 1යි 8 ව 1යි 9 වත් 1යි 10 11යි 11 ව නැහැ 12 ව 1යි 14 ව 1යි 3යි හරි 6 වෙනි අක්කම 6 7 වෙනි අක්කම 7 6 7යි 13යි 13 බිඳු 2 හරි දැන් බලන්න උත්තරේ 6.5 කාරේ සල්ල දෙයක් මේ මහා දෙයක් නෑ පැහැදිලි නේද අවුලක් ගැන තියෙනවනේ ඔන්නෝ මැදස්ත වනේ ඒක පැහැදිලිද හරිද හරි දැන් වන අපි අසමූහ සංඛ්‍යා දිහා අපිට මාදී හෙව්වා මැදස්ත තිබුණනේ දැන් දෙයක් ලොකු වෙලා යන හදන්නේ මැදයන්ය හොයන්න හරිද මැදයන්ය හොරන පොඩ්ඩක් අතන කීපයක් දෙනවා අද මැදයන්ට කලින් අපි පොඩි විශේෂ කාරණාවකුත් කියලා දෙන්න යන්නේ හරිද ලියා ගන්න අසමූහ සංඛ්‍යා ව්‍යාප්තික මධ්‍යයන්හි සිවීම අසමූහ සංඛ්‍යා ව්‍යාප්තික මධ්‍යයන්හි සිවීම අසමූහ සංඛ්‍යා ව්‍යාප්තික මධ්‍යයන්හි සිවීම සාමාන්‍ය මේ සංඛ්‍යා ව්‍යාප්තික මධ්‍යයන්ය කියන්නේ සාමාන්‍ය අගයකට සාමාන්‍ය එක normal normal අගයකට තමයි මධ්‍යයන්ය කියන්නේ normal අගයකට එහෙනම් ගන්න සාමාන්‍ය කියන්නේ එක්කිනෙකුට සාපේක්ෂ අගයක් තමයි මධ්‍යයෙන් හොයන්නේ සාමාන්‍යයෙන්. දැන් උදාහරණයක් ගත්තෙම දැන් මට පුළුවන් අර මේ රෝහලට ආපු සාහෙන ලැබු මිනිස්සු 25 දෙනාගේ මධ්‍යයෙන් වයසක් හොයන්න. මධ්‍යයෙන් දැන් එච්චර ඕනේ නැහැ. දැන් පොඩි කාලේ ඕගොල්ලෝ මටත් එහෙම දීලා තියෙනවා මේ report card එකේ තියෙනවා නේද මේ සාමාන්‍යයෙන් විෂයන් වලට ලැබුණාට පස්සේ.
ඒක දානවා මේ සබ්ජෙක්ට් 9 මේ ලකුණු 9 එකතු කරලා 9 මිදලා එකතර සාමාන්‍යය 55ක් දානවා මේ තේරුම සාමාන්‍යයෙන් ඊ ළමයා ගත්තොත් එහෙම මේ ළමයා දැන් සාමාන්‍යයෙන් මේ පන්ති රැසීම නැත්නම් ඔකයි ළමයි 50 දෙනෙකුගේ report card හදලා ඉවරලා ඒ report card ටික බලලා ඉවරලා මේ ළමයන්ගේ බලනවා මේ දුරුවල කට්ටිය කවුද ඒ වගේ විභාගෙ පාස් වෙනා වගේ මට්ටමින් කවුද වඩ අනාවේ පළ කරන්න පුළුවන් ඒ අනාවේ පළ කිරීමේදී ඒ ළමගේ සාමාන්‍යය බලනවා දැන් මේක තේරුම තමයි මේ ළමයා සාමාන්‍යයෙන් එක විෂයකට ලකුණු 55ක් වගේ අරන් තියෙනවා කියන එක සාමාන්‍ය මධ්‍යයනී කියන්නේ එක්කෙනෙක් සාපේක්ෂ අගයක් ඔන්නඔක තමයි තේරුම ඕකේ ඔය මධ්‍යයනී කියන්නේ නිකන් ගිරවෝගේ හැදුවරයක් නෑ අපි තේරුම් ගන්න මොකද මධ්‍යයනී හොයන්නේ කියලා මධ්‍යයනී අපි හොයන්නේ සාමාන්‍යයෙන් එක් දෙයකට සාපේක්ෂ අගයක් එක්කෙනෙක් සාපේක්ෂ අගය තමයි මධ්‍යයනී අපි හොයන්නේ එක්කෙනෙකුට සාපේක්ෂව අගයක් තමයි මධ්‍යයනී ප්‍රකාශ කරන්නේ දැන් මෙතනදී මම ඉගත් ගන්න පස්සේ දැන් මේ මධ්‍යයනී පුළුවන් කියන්න දැන් අපි කිව්වනේ මධ්‍යයනී කියන්නේ කේන්ද්‍රික ප්‍රවණතා මිනුමක් ඒ කියන්නේ සංඛ්‍යා ව්‍යාප්තිය විශ්ලේෂණය කරන පාවිච්චි කරන එකතරා නියමයක්. ඉතින් හරිනේ. මේකෙන් පුළුවන් සංඛ්‍යා ව්‍යාප්ති සම්බන්ධව නිගමනය කරන්න එළමෙන්න. ඒ කියන්නේ මේ ළමයා සාමාන්‍ය සී මට්ටමේ ලකුණු ප්‍රමාණයකින් ඉන්නේ. ඒ කියන්නේ යාගේ ලකුණු 80 ගණන් දින විෂන් තියෙන්න බැරි නෑ පුළුවන්. නමුත් ඒක මේකත් එක බලද්දී කියන්න බෑ. ළමයා 65 50 50 45 වගේ රේන්ජ් එකේ ලකුණු තමයි ළමයා තියෙන්නේ. මේ මධ්‍යයන් සාමාන්‍යයෙන් අපිට මේ කියන්න පුළුවන් නිගමනය තමයි මෙයා සාමාන්‍ය ඉංග්‍රීසි එකට 55ක් වගේ ලකුණක් අරන් තිනවා. يعني මෙයාගේ ලකුණු සබ්ජෙක්ට් හැමවකම ලකුණු ගත්තොත් එහෙම හැම සබ්ජෙක්ට් එකකම ලකුණු සාමාන්‍යයෙන් 55 60 50 වගේ රේන්ජ් එකේ තියෙන්නේ. ඒ වගේ දා අවබෝධයක් ගන්න පුළුවන්. මේ මධ්‍යයන්නේ. ඒකයි මධ්‍යයන්නේ කියන්නේ අපි සාමාන්‍යයෙන්. හැබැයි එකකින් කියවන්නේ හැම සබ්ජෙක්ට් එකෙන් 55 ගන්න කියලා. ඇත්තටම වෙනස ඒක. නමුත් ටෝටලි 55ක් වගේ ප්‍රමාණයක් තියෙනවා කියලා නිකන් කියන්න පුළුවන්. ඒක ගැටුවක් නැහැ. හරි. එතකොට මධ්‍යයන්නේ සොයන පුළුවන් ක්‍රම ආකාර තුනක් තියෙනවා. අසමූහී සංඛ්‍යා ව්‍යාප්තිය මධ්‍යයන්ට ක්‍රම ආකාර තුනක් තියෙනවා. සමූහී දෙකකින් දෙකයි. අසමූහී දෙකකින් තුනක් පුළුවන්. ක්‍රම ආකාර තුනක් තියෙනවා. එතකොට සමූහී සංඛ්‍යා මේ අසමූහී සංඛ්‍යා ව්‍යාප්තිය මධ්‍යයන හොයන මුල්මක වේ තමයි ඒක සරල මාකාය ඒක අගොල් ගන්න දෙයක් හරිද අපි මුලින් වැඩේ පටන් කරගෙන යමු ලියා ගන්න අසමූහී සංඛ්‍යා ව්‍යාප්තිය මධ්‍යයන සීම හරිද එයා කියන්න අසමූහී සංඛ්‍යා ව්‍යාප්තියක අසමූහී සංඛ්‍යා ව්‍යාප්තියක අසමූහී සංඛ්‍යා ව්‍යාප්තියක මධ්‍යයන්ය මගින් මධ්‍යයන්ය මගින් මධ්‍යයන්ය මගින් එක් දෙයකට සාපේක්ෂ එක් දෙයකට සාපේක්ෂ සාමාන්‍ය අගයක් ලැබෙනු ඇත. එක් දෙකට සාපේක්ෂ සාමාන්‍ය අගයක් ලැබෙනවා. ලැබෙනු ඇත. සාමාන්‍ය අගයක් ලැබෙනු ඇත. හයි. හරිද? රයිට්. ලියන්න. මධ්‍යයන්නේ අසමූහී සංඛ්‍යා ව්‍යාප්ති මධ්‍යයන් සෙවීමට අසමූහී සංඛ්‍යා ව්‍යාප්ති මධ්‍යයන් සෙවීමට ආකාර තුනක් පවතී. ආකාර තුනක් පවතී. රයිට් ආකාර තුන පැතිකින් කියනකොට හරි ආකාර තුනකින් මධ්‍යයන් වෙන කලින් විශේෂ කාරණාවක් අපි ඉගෙන ගන්න ඕන. ඒ තමයි සිග්මා අංකණය. සිග්මා අංකණය ගැන අපි පොඩ්ඩක් දල අවබෝධයක් අරගෙන අපි එළියට බයිමු. හරිද? ලියන්න දැන් ඔතන මාතෘකාව සිග්මා අංකණය සිග්මා අංකණය සාමාන්‍ය සිග්මා ලියන්නේ එක මෙහෙම කාක්කෝ වගේ ලියන්නේ එහෙම ලියන්නේ නැහැ හොඳේ සිග්මා ලියන්නේ ඔන්න පොඩි කොක්ක්ක් වගේ කියලා කොමුත් වෙනවා මම සිග්මා ලියන්නේ ලියගන්න සිග්මා අංකණය මේ සිග්මා කියන්නේ මේ හොඳ ගණිත කර්මයක් මේක
मेरा रोम ग्रीक अपुरक में तीन होड़ी ग्रीक होड़ी अपुरक सिग्मा के लिए आने सिग्मा हर द मार में सिग्मा को मतलब कौन देख मंगिया ने मार दे हम डाको कर दे ऐसा ऐसा क्या लगाई नहीं था मैं ताक्षणिक में इंजीनियरिंग इंजीनियरिंग शेष रहे जो टेक्नोलॉजी इंजीनियरिंग इंजीनियर उके पैसे दी तीनों में कोर्स का सिक्स सिग्मा खेला सिक्स सिग्मा अर्थ सिक्स सिग्मा वो ये सिक्स सिग्मा के लिए किन कोर्स का सहेह ने पावची करना इंजीनियरिंग करना लामाई अभी अभी क्या ना ये इंजीनियर्स लाउड हैं पास से सिक्स सिग्मा कोर्स करना लांका सिक्स सिग्मा दिया सिक्स सिग्मा के लिए ना अमेरिकन कोर्स का मैं सिक्स सिग्मा कोर्स के पुलवाम में इंजीनियरिंग वाला अमतर हुआ मैं कलाकार करने पे तेरे संपूर्ण ये ना करना वही डबल एटी मतलब डबल एटी ना एटी ना वही कोर्स करना है चार तीन ने चार अकाउंटर ए वाके मनी मैं वह इंजीनियरिंग पैक्टिस करना टेक्नोलॉजीज वह इंजीनियरिंग पैक्टिस करना कोर्स का सिक्स सिग्मा वाला सर्वे शायद कहाँ निकालने देते हैं वो बोलता है वो ना इंजीनियरिंग घर वाला सिक्स सिग्मा कोर्सेस के घर इंग्लिश में चीज सिक्स सिग्मा कोर्सेस इन श्रीलंका के घर वाला ना इंस्टीट्यूट पे ना दीना मैं क्यों होता कोर्सेस इतने करती हूँ मैं सिक्स सिग्मा कोर्स के सह ना एडिशनल क्वालिफिकेशन का कोलो जो बैक कर देना कोड तब दे आप तीनों की अन्न वाला कोर्सेस कर दे बहुत तीन जगह जब दर्ज कराने का उस सामान नहीं तब तो मैं नहीं सेफ्टी कोर्सेस सेफ्टी मगे आलू किटिया तमाम तीनों आप इतने कर या मैं एरर कल किधर ही ना खा ले कोर्स का कर देना सेफ्टी संभालो सेफ्टी मोस्ट सेफ्टी प्रिकॉशंस के लिए ना सामान ने इंडस्ट्री के लिए ओन माइक कर दे हम ट्रेनिंग आना दी या ना करो ना सिविल साइट पर दी बागे ना और उनका लोग वो लोग वर्कशॉप पर ना हम ट्रेनिंग आने ऑटोम वाइल लांग एक तेरे में अनिवार्य इलेक्ट्रिकल इलेक्ट्रिशियन सब वेनम दी ना मोलिम में साथी आपके इधर के लिए मैं सेफ्टी बेटा मोस्ट मोनोटेक का जीवी जा रहा है सेफ्टी मैं सेफ्टी और मैं वर्कशॉप में और मैं का सेफ्टी वाले वेनम मैनेजर के नहीं किन्ना सेफ्टी मैनेजर के नहीं यार पूरा इंजीनियर के नहीं वेनम पूरा इंजीनियर के नहीं यार तो समय सामान्य वर्कशॉप पे का साइट पे का सेफ्टी मेथड रिकवर करने या तो माय सेफ्टी मेथड संपूर्ण कंट्रोल कराने टेक्नोलॉजी का ओलो अनिवार्य दिन साइट पे का मौका वर्कशॉप पर वर्ड नहीं आने को इस तरह का इंजीनियर सकते वाले काम बिना तो वाले पुलवान ना सेफ्टी कोर्स या कर ले ना सेफ्टी कोर्स में गिनने का रक्षा वाले का विदुली एक मैंने पुलवान ලොකු ගොඩක් ලොකු පැත්තක් මේක මානවයට හදිසියක් නොත් මොකද කරන්නේ වර්ක්ෂොප් එකේ ඉන්න මිනිස්සු එක්ක වාල්ගේ මිනිස්සු හදිසිය දෙයක් වෙන්න පුළුවන් ඊළඟට මොනවා හරි දෙයක් පටන් ගන්නකොට ඒක සේෆ්ටි කරන සේෆ්ටි වැලින් ප්ලාන්ට් එකක් ඕපන් කරනවා නම් ඒ ප්ලාන්ට් එක ඕපන් කරනකන් සේෆ්ටි බලන්න ඕන ඒ වගේ මේ සේෆ්ටි පැත්ත පුළුවන් නම් ඕගොල්ලෝ විභාගය ලීලක දෙන කාලේ සේෆ්ටි කෝස් එකක් කරන්න ඒ මට එයා මට මතක් වුණේ එයා සේෆ්ටි කෝස් එක කරලා එයා සේෆ්ටි කෝස් එක කරපු නිසා විතරක් යන රුපියල් 40000ක් විතර 50000ක් විතර ඒ කාලේ මට මතකයි මීට ජොබ් එකක් ගත්තනේ කොහොමද ගියේ නැහැ ඉතින් ඉගෙන ගන්න ඉඳලා विभाग कैंपस අනිවාර්යෙන් කොම කරනවා ඉංජිනේර කෙනෙක් මේක අපි මේවා කරනවම තමයි සිග්මා සික් සිග්මා සේෆ්ටි කෝසස් කරනවම තමයි මොකද ඒක සෑහෙන ඇඩිෂනල් ක්වොලිෆිකේෂන් එකක් ඔකල ජොබ් එකට හෝ මාකරි ඉන්ඩස්ට්‍රි එකට ජොබ් එකට යනකොට ඒ හිඳ අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒක කල්පනා කරලා ඒ පැත්ත පොඩ්ඩක් වැඩි කරන්න अभी वैलिडिटी होती है मैं सीखना किन अंकर हैं गणित के ना विधान हैं गणित के विविध वर्ग के विधान हैं गणित के विधान ही के लिए क्रमारोपित अंकर हैं आज ये बात लगभग नौकरी लगी है नहीं ना क्रमारोपित अंकर हैं पहाड़ क्रमारोपित एक बोलते हैं मत මේක d මේකේ තියෙනවා තියෙනවා පහ ක්‍රමාරෝපිත අංකණිය මේ ක්‍රමාරෝපිත අංකණයක් මේක ඊළඟට ncr අංකණිය ncr ඔය වගේ විවිධාකාරය අංකණයන් තියෙනවා ගණිතයේ දැන් උදාහරණයක් ඔත ඔච්චරයක් ඕනේ මේ විධානය කිරීම මේ මේවා ඔක්කොම විධානය කිරීම බෙදීම ගුණ ගුණ කරන්න දැන් මේවා තිබුණා නම් ආ මේ කියන්නේ මේක තුනක් කියලා ඒ වගේ
මේවා සරල විධානය කිරීමනේ මේවා ටික ඇඩ්වාන්ස් විධානය කිරීම සිග්මන්කනේ මේ සිග්මගෙන් තේරුම තමයි මේක එක්සෙල් වලත් තියෙන ඕගොල්ලෝ දන්නයි එක්සෙල් ෂීට් වලදී කොහමද තියෙනවා මොකක් හරි ප්‍රෝග්‍රෑමින් මොකක් හරි දෙයක දිහෝ මොකක් හරි කම්පියුටරේ මොකක් හරි වැකරද්දි මේ සිග්මා කියන තැන ආවොත් සිග්මගේ තේරුම තමයි වෙන මොකුත් නෙමෙයි සිග්මගේ තේරුම එකතුවක් ගන්න කියන එක ටෝටල් එක ගන්න එකතුවක් ගන්න කියන සංඛ්‍යා පරාසෙදි වෙන්නව එකතුවක් ගන්න කියන එකයි සිග්මගෙන් කියන්නේ සිග්මා අංකණින් කියන්නේ ඒක සලකන ලබන සංඛ්‍යා ව්‍යාප්තියක එකතුව ගන්න එකතු කරන්න කියලා යා කියන්නේ සිග්මගේ අංකණින් කියන්නේ එහෙම එකක් එකතුවක් ගන්න කියලා මම මේක උදාහරණයකින් මෙහෙම කියලා දෙන්නම් හරිද දැන් ඉතින් තියෙනවාද උදාහරණකින් මේ කරන්නේ උඹට තේරෙන්නේ නැති කොට 1 2 3 7 8 10 11 ඔහොම සංඛ්‍යා ව්‍යාප්ති තියෙනවා ඊළඟ කොම 1 2 1 2 3 4 5 6 7ක් තියෙනවා හරිද සිග්මා වල සිග්මා අංකණය කිරීම කරනකොට මේ ඉලක්කම් වලට දානවා ස්ථානීය අගයක් ස්ථානයට අගයක් දා ගන්නවා ඒ කියන්නේ සිග්මා වලදී කියනවා මෙයා x1 කියලා මෙයා x2 මෙයා x3 මෙයා x4 මෙයා x5 මෙයා x6 මෙයා x7 ඔහොම ඉලක්කම් n සංඛ්‍යා තිබොත් x n දක්වා යනවා ඉලක්කම් 1000 තිබොත් x 1000 වෙනකන් යනවා ඒ හින්දා අපි මෙතනදී ගන්නවා පොදු නිරූපණයක් ඉලක්කම් වලට පොදු නිරූපණයක් x i කියලා x i පොදු නිරූපණයක් ගන්නවා x i කියලා x i මේ i වලට වැටෙන්න පුළුවන් 1 2 3 4 ඔය ආදී ඔය එහෙම වැටෙන්න පුළුවන් දැන් ඒ i වලට කවොත් x එකනේ x කියන්නේ පළමු ඉලක්කම i වලට දෙකවොත් x2 ඒ කියන්නේ දෙවෙනි ඉලක්කම i වලට 5වොත් x5 කියන පස්වෙනි ඉලක්කම i වලට 10වොත් 10 වෙනි ඉලක්කම 10 වෙනි ඉලක්කම මේකේ නැහැ x වලට n આવොත් n වෙනි ඉලක්කම ඔහොමයි සිග්මා වලදී ඉලක්කම නිරූපණය වෙන්නේ xi වලින් ඕකේ x ආර වෙනත් පුළුවන් ගැටලුවක් නැහැ හොඳ xi තම සමානින් ගන්න සම්මත අංකණය මම පුළුවන් මෙන්න මේක මෙහෙම ලියන්න සිග්මා xi ඉලක්කම ඔක්කොම එකේ ඉලක්කම් එකේ ඉඳන් ඒ කියන්නේ මේකනේ මෙහෙම මේ ඉලක්කම් අංක එකේ ඉඳන් ඉලක්කම් හතරක් ඉලක්කම් හතරක් දක්වා තියෙනවා මගේ ව්‍යාප්තිය මම දානවා මෙතන i වලට එකේ ඉඳන් හත දක්වා කියලා හතේ i සමාන එක ඉඳන් හත දක්වා මේක දැම්මොත් එහෙම කොහේ හරි කෙනකදී සිග්මා තේරුම් ගන්න මෙහෙම දෙයක් මෙයා මේ කියලා දින මට x වලට එක ගන්න පළමු ඉලක්කම ගත්තා ඔන දැම්මොත් මුලින්ම තමයි i වලට මේ සීමාව එයාට කියන්නේ i වලට දාන්න පුළුවන් එකේ ඉඳන් 7 දක්වා 8ක් දාන්න බෑ. ඇයි? මෙතන අහලා නැහැ නේ. මෙතන දාන්න පුළුවන් x එකේ ඉඳන් 7 දක්වා පමණයි. 8ක් දාන්න බෑ. ඇයි ඉලක්කම් 8ක් තියෙන හින්දා? ඉලක්කම් 500ක් තිබ්බොත් එකේ ඉඳන් 500 දක්වා දාන්න පුළුවන්. 500 වෙන්න ඕනේ. ඕනනම් ඉලක්කම් අපි මෙතන මෙතන පුළුවන් දාන්න එකේ ඉඳන් 3 දක්වා කියලා. එහෙමොත් එම ගන්නේ x1 x2 x3 විතරයි. ඒවා තිබ්බ කියලා ගන්න යන්නේ තිබ්බ. ගන්න යන තුන range විතරයි. මෙදින ගන්නවා මුලින්ම x වලට එක දානවා x 1 i වලට එක x 1 දැම්මා x 1 කියන්නේ පළවෙනි ඉලක්කම එකනේ ඉරුව එකතු කිරීම මම දානවා 2 x 2 x 2 කියන්නේ කීයද 2 එකතු කිරීම i වල දාන 3 x 3 තුන්වෙනි ඉලක්කම 3 හතර දැම්මා x 4 7 x 5 දැම්මා පස්වෙනි ඉලක්කම 8 x 6 දැම්මා 6 ලක්ම 10 අවසන් වශයෙන් x 7 දැම්මා 7 ලක්ම 11 මෙයා ටග් ගා මේ හේතු වලලා උත්තරේ දෙනවා සංඛ්‍යා ව්‍යාප්තික සලකන සංඛ්‍යා ව්‍යාප්තික එකතුව ගන්න තමයි බේසික් මෙයා පාවිච්චි කරන්නේ එකතුම ගන්න කියන විතරක් නෙමෙයි තව දේවල් තියෙනවා මේකේ ඇයි x i ඍණ 5 තිබ්බා x i ඍණ 5 ඒ කියන්නේ x වලට 1 දැම්මා පළවෙනි ලක්කම ලියාගත්තා එයාගෙන් 5ක් අඩු කරා ඒ ලක්කම දාගත්තා එකතු කිරීම ඔහොම මෙතන එක එක විකාර වෙනවා මේක තමයි බේසික් මේක එහෙනම් සලකන සංඛ්‍යා ව්‍යාප්තියක එකතුවක් ලබා ගැනීම තමයි සිග්මගේ කාර්යය ඒත් එක්ක මෙතනදී මෙතන මොනවා හරි විධානයක් තියෙන්න පුළුවන් මෙතන ඔය xi කියලා නෙමෙයි xi ඍණ 5 xi දැන් උදාහරණයක් ගත්තොත් 2005 දින xi ඍණ 45 කියලා xi ඍණ 45 i සමාන එක ඉඳන් 20 දක්වා තියෙනවා 2005 ගන්න ඒ කියන්නේ මේ විධානය කිමක් තියෙන. ඒක සිග්මගේ පොදු අංකණය ඉන්නේ i = 1 ඉඳන් n දක්වා. කියලා තමයි
යන්නේ පොදු නිරූපණය ලැබෙන්නේ. ඔන්නමයි සිග්මගේ කතාව යන්නේ. හරි වැඩේ පැහැදිලි කරනකොට තේරෙනවා අන්තරම. වැඩේ තේරෙනවා මොකද්ද මේ සිග්මගේ කියන්නේ කියලා. පැහැදිලිද? right first ആയി ഇത് ഓക്കാനെ ചോക്കലണ്ട് හරිද දැන් අපි ඩේ පොඩ්ඩක් ඉදියා ගමු දැන් සිග්මන් ගැන සලකන සංඛ්‍යා ව්‍යාප්තියක සලකන සංඛ්‍යා ව්‍යාප්තියක සලකන සංඛ්‍යා ව්‍යාප්තියක එකතුවක් ලබා ගැනීම සඳහා එකතුවක් ලබා ගැනීම සඳහා එකතුවක් ලබා ගැනීම සඳහා එකතුවක් ලබා ගැනීම සඳහා සිග්මා අංකණය භාවිත කරනු ලබයි සිග්මා අංකණය භාවිත කරනු ලබයි संख्या इन संख्या का कैसे बीटर संख्या इन संख्या का कैसे बीटर इमा व्याप्ति एक तुवर पाद पर्दी लिबिए है कर पाद पर्दी लिबिए है कर right එනවා සංඛ්‍යා ඉන් සංඛ්‍යා තිනවා මේ සංඛ්‍යා ඔක්කොම එකතුව මේ ප්‍රකාශයේ තනින් කියන්න පුළුවන් හා ලියන්න හරි right දැන් උදාහරණ ලියන්න
मैं करता होते हैं मूल्य में करता होते हैं मैं एक्स आई ने आई बार दान एकर एक्स एकर किधर एकर दाना एक्स देकर देकर दाना एक्स तूना क्या है तूना हाथर एक्स हाथर क्या है हाथर उत्तर किधर दाहे मेरे दान ने मैं आगे से बताने वाले क्या ने किधर हाथर दान कल तरह इलाका हाथर दान नोना और नहीं कर उत्तर है देखा का तो देखा मुझे क्या मगर इलाका था यार दान होना मेरे दान दान होना दे एक्स एक दान एक्स एक क्या ने किधर एकाई ने एकर ने दाहे तीनों नावे दान एक्स देखा 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 ने दाहे तीनों हटाए दान एक्स तूना तूना ने दाहे तीनों हटाए दान एक्स हाथर हाथर ने दाहे हाथर ने दाहे तीनों हटाए दान एक्स पहा क्या ने अटाई अटर ने दाहे ने देखा है दाहे एक्स हायर नवे नवे ने दाहे क्या ने प्रिने का है उत्तर है ने नवे आई ने दास आई ने विजी पहाई ने तीस पहाई ने तीस तुम्हारे उत्तर है ने तीस तुम्हारे ने तीस तुम्हारे अंतिम एक गत होते हैं एक एक ही ना दाहा दाक ओकमणे दान नॉन हरे द पाहा अड़ूना देखे मिलने तो ना हरे द बिदाने ने बाद देखे मुली मुली हाथ आ जाएगा ना को एक्स एक दम माँ एक ने एकाई ने एक ने पाहा क्या ने रीना हाथ आ रहा है मेरी मत देखा दान एक्स देखा है देखा रीना पाहा रीना तूना मेरी मत देखा दान इलाना एक्स तूना क्या तूना है तूना रीना पाहा रीना देखा मेरी मत देखा दान पर एक्स हाथ आ रहा है हाथ रहा है हाथ रहा ඔය ආකාරයට දාමු දෙකටම එනේ ආ හතරෙන් දෙන්නේ පහ x පහ කියන්නේ 8 8 3 8 3 පහ කියන්නේ දින 3යි දින 3 මෙතන දෙක දාන 6 x 6 6 කියන්නේ 9 9 දින පහ කියන්නේ හතර මෙතන දෙකයි දාන ඊළඟට x 6 7 11 11 දින පහ කියන්නේ 6යි දාන x 8 12 හයි 12 හරින පහ කියන්නේ 7යි 7 බිඳ දෙක. දාන x 9 13යි. 13 හරින පහ කියන්නේ 8යි. 8 බිඳ දෙකයි. අන්තිම එකට 14. 14 හරින පහ 9යි. 9 බිඳ දෙකයි. ඔන්න. 2 2 3 4 5 6 7 8 9 10. ඔක්කොම හරියන් සමානයිනේ. හරිය දෙකම දිනේ දෙක තියාගන්න නිවැරදි පොකුත් කරන්න එපා ඒක. දෙක තියාගන්න. ලබන්නේ සුළු කරන්නේ. ඍණ 7යි ඍණ 9යි ඍණ 10යි ඍණ 13යි ඍණ 13 තියාගෙන වෙනවා. ධම්මික උත්පන්න කරනකොට 10යි 17යි 17යි 8යි කියන්නේ 25යි 25යි 9යි 25යි 9යි 34යි. 34 ධන 30 34 ඍණ 13. උත්තර වෙනවා 21 මෙදීම දෙවක් කියන. 20 මෙදීම උත්තර. पहले इन दिनों कांड करेंगे ना उन्हें हर एक तेरा राइट देखो ना सीख मांग करने हर एक දැන් ගියාකම මධ්‍යයක සිවි පළමු ආකාරය. දැන් පළමු ආකාරික මධ්‍යන්නේ සිවිම කියලා ලිව්වා පළමු ආකාරය. මධ්‍යන්නේ සිවිම කියලා ලිව්වා තරවක දැන් පළවෙනි ආකාරය. පළමු ආකාරය. මෙරගේ සිම්පල්ම ක්‍රමය. අද පළමු ආකාරයේ මධ්‍යයන්නේ වර මෙන්න මෙහෙම මධ්‍යයන්නේ
x bar සමානයි දත්ත වල එකතුව එකතුව බෙදීම දත්ත ගන්න දත්ත වල එකතුව බෙදීම දත්ත ගන්න ඔක පුළුවන් දාන්න සිග්මා වලට ගන්න x bar සමානනේ දත්ත වල එකතුව බෙදෙන්නේ දත්ත අපි දන්නේ දත්ත කියද්දී දේන් සංඛ්‍යාවට ගලවමු දන්තේ දත්තේ n සංඛ්‍යාව තිබොත් x i සමාන 1 ඉඳන් n සක් n දක්වා x i බෙදීම දත්ත ගන්න n එකේ ඉඳලි මෙතුව ඔන්න අපි සිග්මා වලින් මේ ප්‍රකාශනය ලියගත්තා කිටි කරන්න පැහැදිලි දත්ත 5ක් 6ක් 7ක් 8ක් 100ක් 200ක් 5000ක් තියෙන පුළුවන් ඒ කියන්නේ දත්තේ n සංඛ්‍යාවක් නේ i එකේ ඉඳන් n දක්වා x i බෙදීම දත්ත ගන්න n හරිද පොයින්ට් එක තමයි මධ්‍යන් සීමම එයාට මේ පළමුවක පළමුව ආකාරය කියලා संख्या देखो हर देंगे आप यार आप ये उदाहरण दीजिए वायस भी आपती है अन्य वायस भी आपती है मैं मध्य नहीं हुई हूँ वायस भी आपती मध्य हर देंगे ढंग का ला आर वायस भी आपती मध्य नहीं हुआ ना वायस ओको में तो करा वायस का नहीं बिगो ढंग का මේක මැද අර අපේ අසමූහ සංඛ්‍යාවත් මැද යනවා කිව්වේ. එහෙනම් අතයි දුක ගන්න පුළුවන්. ඩක්කල උත්තර කෙටක් ගන්න ඕක හදුකේ. 21 ගේ 21 ගේ ෆස්ට් ටයිම් උත්තරම ඕක හදන්න කිව්වා එකතු කරමු. හරිද? පොඩි ළමයින්ද? තමු ඩක්කල දැන් ඔයගොල්ලෝ එකතු කර ගන්න එක අතින් ඩක්කල ගන්න පුළුවන් නේ ඔයගොල්ලන්ට. හරිද? ඩක්කල ගන්න. ඒකන සාර්ථක සිද්ධිය සීනේ. ඔක මහ දෙයක් නෑ ඔක. හරිද?
කියන මම අද ගියේ 36 දශම ගණක් දෙන්නේ 36 දශම ගණක් ඔබ දෙන්නේ ඔබට 35ක් කාගේ 36 දශම ගණක් වගේ එකක් එහෙම ආවේ බලන්න අක්ක මොකද දවල් කියන්නේ किस हाथर है दशम नवे देखा तू तीस हाथर देखो नवे दे रहे मुड़ी मध्य दी දැන් ගැටලුවක් ඇති වෙනවා මෙහෙම දෙයක්. දැන් සංඛ්‍යා 50ක් වගේ මොකෝ 50ක් වගේ තේමාර ප්‍රශ්නයක් දැන් 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 ඕගොල්ලෝ දැන් ඕක බලන්නකො. දැන් ඔය ගානම වගේ නතර දෙනවනේ. ඇයි ඒ? වර්ධින හේතු ඉලක්කම් 25ක් ලොකු ඉලක්කම් ඉලක්කම් දෙකේ දුරු කරන ලොකු ඉලක්කම් දුරු කරනවා. දැන් ගැටලුවක්නේ. ඒ වගේ කල්පනා කරලා මිනිස්සු මේ වැඩි හරියන්නේ වෙන මොකක් හරි බේසික් ක්‍රමයක් තියාගන්න ඕනේ වෙන ක්‍රමයක් හොයාගත්තා. ගණිත ගණිත මේක හදාගත්තු කට්ටිය. ඒ වගේ ලොකු ක්‍රමයක් තව හොයාගත්තා. දැන් හදන ඊළඟ ක්‍රමය. ඊළඟ ඊළඟ ක්‍රමය තමයි आकार देख एफ एक्स वगो एस मध्यान सीम एफ एक्स वगो एस मध्यान सीम मेल विभाग मेल कहान वगुआ दत्त संख्या वगु एफ एक्स एक्स दत्त एफ क्या संख्या दत्त विभाग तीन वाले දත්ත 25න් දත්ත වර්ග ටික ලියා ගන්නවා දත්ත දත්ත වර්ග ටික දැන් අපේ උදාහරණ දත්ත වර්ග තියෙන්නේ 20 තිබ්බා 25 27 30 35 40 45 50 55 ඔන්න ඔය ආකාරයට දත්ත වර්ග තිබ්බේ දත්ත වර්ග ඔන්න ඔය ආකාරයට තිබ්බා 20 25 27 30 35 45 55 ඔය ආකාරයට දත්ත වර්ග තියෙනවා ඉතින් බලනවා 20 20 දත්ත කීයක් තියෙද 25 දත්ත කීයක් තියෙද 27 දත්ත කීයක් තියෙද 30 දත්ත කීයක් තියෙද 35 දත්ත කීයක් තියෙද කියලා මේ පැත්තෙන් ලියන දත්ත ගාන කියලා මේ එක් එක් දත්තය කීවතාවක් යෙදී තිබේද සංඛ්‍යාත කියන්නේ කියන්නේ කීවතාවක් යෙදී තියෙන වාර ගණන කීයද භෞතික විද්‍යාව සංඛ්‍යාත කියන්නේ මම වාර ගණන වගේ දෙයකට 20 දත්තේ කීවතාවක් තිබේද 25 දත්තේ කීවතාවක් තිබේද 27 දත්තේ කීවතාවක් තිබේද කීවතාව යෙදී තිබේද කියන එක තේරුම ඕනේ යෙදී තිබෙනවා වාර ගණන දැන් ඔයගොල්ලෝ අසමූහ සංඛ්‍යාවලිය අපි දිහා බලාගෙන යෙදී තිබෙනවා වාර ගණන සංඛ්‍යා දෙකක් දක්වා ගියා මේකද සංඛ්‍යා දෙකක් දක්වා ගියා ගොඩ කරා විස්තෙන් දෙකක් තියෙනවා විහිපෙන් දෙකක් තියෙනවා 27න් තියෙනවා 3ක් තියෙනවා 24ක් තියෙනවා 27න් 4ක් තියෙනවා 30න් තියෙනවා
තියෙන තියෙනවා 1යි 2යි 3යි 3ක් තියෙනවා තියෙන 3ක් තියෙනවා 35න් තියෙනවා 2යි 3යි 3ක් තියෙනවා ඉතින් 40න් තියෙනවා 1යි 2යි 3ක් තියෙනවා 40න් 3ක් තියෙනවා 45න් තියෙනවා 45න් 1යි තියෙන්නේ 50න් තියෙනවා 2ක් තියෙනවා 55න් තියෙනවා 2යි 2ක් තියෙනවා 1 2 2 සම්පූර්ණ සංඛ්‍යාවේ දීර්ඝවේ 25න් 3ක් තියෙනවලු සංඛ්‍යා 3 ඔක්කොම එකතු 25ක් ඉන්නවනේ බලමු එනවාද කියලා 5යි 9යි 12යි 15යි 18යි 19යි 20යි 23යි වැරදිලා මොකක් හරි කතාවක් වැරදිලා 45න් 2ක් තියෙනවලු 45න් 2ක් ආ 35න් 2ක් තියෙනවා ඔව් 45න් 2ක් තියෙනවා හයයි 12යි 15යි 19යි 20යි තව එකක් අඩුයි මොකක් හරි එකක් අඩු වෙලා තියෙනවා විස්මයෙන් හතරක් තියෙනවද එහෙනම් විස්මයෙන් 1යි 2යි 3යි विधि हाथ हाथ लगती ना हर नहीं आ 30 पाई हाथ लगती ना हरी මේ කලින් අර 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 කලින් කරපු දෙයමයි වගුවකින් අර පොඩි කරගත්ත පොඩ්ඩක් මේක ඇත්තටම ගොත් මෙතෙන්ට එන එකතුව අර ඔයගොල්ලෝ කලින් එකතු කරගත්ත එකතුවම මෙතෙන්ට එන්නේ අර ඉදුරු වාර ගන්න දාලා හදලා දීන්නේ තත් ව්‍යාප්තිය ඉදුරු වාර ගන්න මේ වෙලාවේ මැදයන් x පාස මතයි සිග්මා fx අන්න fx తీරු එකතුව සිග්මා fx fx తీරු එකතුව ඕනා කියන තවත් මොනියන්න i සමානයි 1 ඉඳන් ආයි සමානයි කිනම් 1 2 3 4 5 6 7 8 9 10 9 කියලා ලාරුණ නැත්නම් එමෝන එකම කියන්නේ සිග්මා fx මගේ සිග්මා f සිග්මා fx මගේ සිග්මා f ତର සිග්මා fx කියන්නේ fx తీරු එකතු fx తీරු එකතු බලමු කිදි කියලා සිග්මා f නම් කියන්නේ 25යි මේ පැත්තේ දුර ගන්න ඕන දැන් බලමු දුර කිදි කියලා බිඳුව 8යි 5යි 13යි 13යි මේ 17යි 17යි 9යි 17යි නැසේ 8යි 8යි 17යි 21යි 23යි 32යි
उत्तर 33 के मात्र आटे हां उत्तरेगा सरल है ලැන තුන්වෙනි ආකාරය මේ අන්තිම ආකාරය අසමූහ සංඛ්‍යා ව්‍යාප්ති මෙතන ඉපස් ඉවරයි ආයතන වෙන කිසිම සමූහ සංඛ්‍යාවක් දැන් අසමූහ සංඛ්‍යා ඉවර කරන හදන්නේ අන්තිම මාතෘකාව අසමූහ සංඛ්‍යා ව්‍යාප්ති සම්බන්ධව තියෙන තුන්වෙනි ආකාරය උපකල්පිත මධ්‍යයනයක් ඇසුරින් මධ්‍යයන සිවීම උපකල්පිත මධ්‍යයනයක් ඇසුරින් මධ්‍යයන සිවීම උපකල්පිත මධ්‍යයනයක් ඇසුරින් මධ්‍යයන සිවීම දැන් මෙතන දැන් ගැටලුවක් ආවා මොකද ගැටලුව දැන් කලින්ට වඩා මේක ලේසි පොඩ්ඩක් කලින් ඉලක්කම් 25 දුතු කරන්නේ දැන් දුතු කර ඉලක්කම් 9 යිනේ හැබැයි ඒකත් අවුලක් ආ ලොකු ඉලක්කම් වල යුතුව 100 ගණන් 200 ගණන් එහෙම නෑනේ. ඉතින් ඒකත් වැඩිීමේ සම්බන්ධතාවක් තියෙන කොච්චර වුණත්. දැන් තව ක්‍රමයක් බැලුවෝ මේ ගොළු මොකක් හරි හොයාගෙන මේක තව කෙලෙසි කරගන්න. දැන් ලොකුයක් එකතු කරගෙන වල අමාරු ලොකු ඉලක්කම් යනකොට. ඒකට පාවිච්චි කරනවා මේ උපකල්පිත මධ්‍යයන්නේ සරි මධ්‍යයන්නේ සෙවීම කියන ක්‍රමය. මේකෙදි කරන්නේ යම් කිසි தත්ත්වයක් උපකල්පනය කරනවා මෙයා මධ්‍යයන්නේ වෙවි කියලා. මධ්‍යයන්නේ හොයන්න කලින් මේ වයස් වියක් වයස් සෙට් එකෙන් එක්කෙනෙක් මධ්‍යයන් මේ මධ්‍යයන්නේ වේවි කියලා උපකල්පනය කරනවා උපකල්පිත මධ්‍යයන්නේ සාමාන්‍ය උපකල්පිත මධ්‍යයන් සංකේත කරන්නේ උපකල්පිත මධ්‍යයන්නේ සංකේත කරන්නේ ඒ අපුරේ එයා මා දැන් උපකල්පනය කරනවා මෙයා වේවි කියලා उपकल्पित मध्यान्हय उपकल्पित मध्यान्ह එහෙම නැත්තම්
අපි කැමති දෙන කෙනෙක් ගන්නවා සාමාන්‍ය උපකල්පිත මැදින් ගන්නෙ මැදකින් වගේ සාමාන්‍ය උඩකින් ගන්නෙත් නෑ පල්ලෙම ගන්න මැදකින් ගන්න මැදකින් ගන්න සාමාන්‍ය මේලා උපකල්පිත මැදින් ගන්නවා 30 කියලා ඒ කියන්නේ මම හිතනවා දානි මැදයන් 30ක් වේවි කියලා. මම දන්නේ වෙන්න පුළුවන් වෙන පොර ගැටුමක් නෑ. ඒක ඕන කෙනෙක් ගන්නවා මම දන්නේ මැදකින් සාමාන්‍ය. මොකද උඩින්ම ගන්නෙත් නෑ පල්ලෙම ගන්න මැද 35 30 40 වගේ කොන 20ක් කමක් නෑ. ඊට වඩා උඩ පල්ල යන්න එපා. මැද මැදට ගන්න. එතන අලුතෙන් දීරුවක් වෙනවා අපගමනේ. උපකල්පිත මැදයන් આવොත් අලුතෙන් දීරුවක් වෙන අපගමනේ. ડિસ્ટન્સ එක. D සමානයි x * a. D හොයන්නේ x ගෙන් a අලු කරනවා. x කියලා ගත්ත වලට a කියන්නේ උපකල්පිත මැදයන් නේ. එක එක් දත්තයෙන් උපකල්පිත මැදයන් අලු කරනවා. කොච්චර ප්‍රමාණකින් වෙනස් වෙනවද කියලා බලන්න. a ඍණ x නිමි x ඍණ a හොඳයි. x ඍණ a. මේ 20 ඍණ 30. 20 ඍණ 30. මේ 20 ඍණ 30 හොඳයි. 20 ඍණ 30 10යි. 25 ඍණ 30 ඍණ 5යි. 24 ඍණ 30 ඍණ 3යි. 30 ඍණ 30 0.5යි. 35 ඍණ 30 5යි. 40 ඍණ 30 10යි. 45 30 15යි. 50 30 20යි. 55 30 යන 25යි. ඔන්න ඔය ආකාරයට උපකල්ප අපගමන ටික හම්බෙනවා. සාමාන්‍යයෙන් උපකල්ප අපිට මැදින් උඩේ වාය අපගමන ඍණද 15 වාය යන අපගමන ධන වශයෙන් ලැබෙනවා. ඉතන අලුත් තීරුවක් FD කියලා. FD එක එක් අපගමනයන් සංඛ්‍යාවෙන් ගුණ කරන FD. ඍණ 10 වතාවක් 2 ඍණ 20යි. ඍණ 5 වතාවක් 2 3 ඍණ 15යි. ඍණ 3 වතාවක් 4 ඍණ 12යි. 3 වතාවක් බිංදු 0.5යි. 4 වතාවක් 5 20යි. 3 වතාවක් 10 30යි. දෙවරක් 15 30යි. දෙවරක් 20 40යි. දෙවරක් 25 50යි. ඔන්නෝම ආකාරයට අපිට FD තීරුවේ අගය ලැබෙනවා. දත්තේ සංඛ්‍යාවේ අපගමනය x ඍණ a බල fd ගත්තා. ගන්න පුළුවන් ගන්න පුළුවන්. 30 හැරෙන්න 35 වගේ ගන්න පුළුවන් 24 ගන්න පුළුවන් පල්ලෙම ගන්න නැහැ. හොඳේ 55 ඒව ගන්න යන්නේ නැහැ. ගන්න පුළුවන් නමුත් එහෙම මැදින් තමයි මැදින් ඉපයි ගන්න ගන්න කියන්නේ. මේ වෙලාවේ මැදයන් සමානයි. උපකල්පිත මැදයන් තමයි sigma fd වෙදීම sigma f. උපකල්පිත මැදයන් නේ දන sigma fd බෙදීම sigma f මේ වෙලාවේ අපි උපකල්පිත මැදයන් කියද 30යි දන sigma fd fd තීරුවේ එකතුව මට මෙතන ඉන්නවා මම මෙතන ඉන්නවා මේ fd ක එකතුව ඍණ ඉලක්කම වෙනම ගන්න තනි ඉලක්කම වෙනම ගන්න කියලා ගන්න ඍණ 35යි ඍණ 47යි ඍණ ඉලක්කම් ටික මේ ටික ඍණ 47යි දන ටික 80යි 120යි 170යි. 170යි. ඔය දෙක දු කරන්න උත්තර යනවා 123ක් කියලා. 123 දන 123. මොකද යා මෙයා සිග්මා FD කීයද කියලා. එහෙනම් 123 බෙදීම සිග්මා F කියන්නේ 25යි. දැන් සුළු කරමු. x බා සමානයි 30 දන 25ට 123 වෙනවා නේද? 125 ව 4යි. ඒ කියන්නේ කියද? 100යි. 23ට නෑ 230ට. 4.92. දැන් උදාරන්න x බා සමානයි 34.92. හරියද? මේක පහසු මොකද්ද? වහෝ දිගව ඇත්ත. නමුත් එන ඉලක්කම් පොඩි. බලන්න කලින් පළමු ක්‍රමයේ ඉඳන් තුන්වෙනි ක්‍රමයට එනකොට එන්න වහුව ටිකක් දිග වුණාට එන ඉලක්කම් වල ගුණිතය පොඩි වෙනවා. ඒ කියන්නේ වැරද සම්බන්ධතාව අඩු වෙනවා. දැන් මගේ උත්තරේ ටිකක් කමාරින් ආවනේ කලින් වැරදුන්නේ නැහැනේ. දැන් තුන්වෙනි පරිදි මම හැදුවේම නැහැ. ලොකු හිඳා. දෙවෙනි එක හැදුවා පොඩ වැරදුනා. තුන්වෙනි එක හැදුවේම නැහැ. ඇයි ඒ ඉලක්කම් පොඩි වෙච්ච හිඳා. වැරදීමේ සම්බන්ධතාව අඩු වෙන තැනදී. එහෙනම් ඔන්නෝමයි FD ගෙන් උපකාරක මැදයන්ෙන් මැදයන් හොයන සංඛ්‍යා ව්‍යාප්තිය. Right. हरदे
right හදා ගන්න දැන් අතන මේ උපකල්පිත මාධ්‍යන්නේ ඒ සමානයි උපකල්පිත මාධ්‍යනික ලියා ගන්න සමීකරණේ කුමා කියන්නේ බලන්න උපකල්පිත මාධ්‍යනික දින ලියන්න එකම උදාහරණයක් මම තුන් විදිහට හැදුවා හොඳයි ඔයාලට පැහැදිලි දැන් ඔය අපි ඉස්සර අනිත් ගණන් හදන්නේ එකම උදාහරණයක් ඒක ඔයාලට තවත් පැහැදිලි වෙනසක් වෙන්නේ නැහැ නේද අර එකින් එකට කරනකොට ඔක වෙන්නේ අර උදාහරණෙම උදාහරණ අසනකොට ඔන්න වැඩි අවුල් වෙනවානේ ඒක මම එකම උදාහරණයක් කරන්නේ දැන් සමූහික සංඛ්‍යාව අපි හදන්නේ ඕකෙන්මයි සමූහික සංඛ්‍යාවත් මැද යන විතර ඕකෙන්මයි අපි වක්‍ර ටිකක් ඉන්නේ toy උදාහරණ තමයි දෙනවා තව ටිකක් වඩා බඩ වෙනස් වක්‍ර බිහුත දිනවා
सामूहिक संख्या व्याप्ति सामूहिक संख्या व्याप्ति सामूहिक संख्या व्याप्ति अपने सामूहिक संख्या व्याप्ति मध्यस्थ होना मध्यस्थ होना वाक्य वाक्य सामूहिक संख्या व्याप्ति कथा करना पांति प्रांत कथा करना पांति प्रांत बहुत पांति प्रांत मध्य पराशय पांति लकुण सीमा समान सीमा असमान बेसिक कथा कथम मध्य मध्य होना क्रम दिखाई तीन मेघम तीन सह एफ एक्स तीन मूल में मध्यस्थ हुआ असमूहित अति बड़े बड़ी राइट लग्न तीन सामूहिक संख्या व्याप्ति कर लिख रखल दाना प्रश्न टिकला